ආයුබෝවන් කියලා පිළිගන්නවා ආදරණීය YouTube යහළුවනි ඇහැලියනි සියලු දෙනාම. ඉතින් අද දවසේදී මම කතා කරන්න යන වීඩියෝ වැඩසටහන මගේ පරණ ෆෑන්ස්ලාට. එහෙම නැත්නම් මගේ පරණ YouTube නාලිකා බලපු අයට නම් ඉච්චර වැදගත්කමක් නැති වෙවි. නමුත් මේ දවස්වල මගේ වීඩියෝ නාලිකා වීඩියෝ නවත්තලා තිබුණු නිසා වැඩිපුරම මගේ නාලිකාවට අලුත් අයින් තමයි බලන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසාම මම ඒක ඇනලිටික්ස් වල දැක්කපු නිසාම මම හිතුවා කොටස් වෙලද පොලෙන් මුදල් උපයන්නේ කොහමද සල්ලි හොයාගන්නේ කොහමද කියන එක ගැන අලුතෙන් වීඩියෝ සීරීස් එකක් මුලින් ඉඳලා කතා කරගෙන යන්නේ. ඉතින් මේකේ ආරම්භක අවස්ථාව තමයි මේ දකින්නේ. ඕගොල්ලන්ට අලුතෙන් මේ නාලිකාව බලන බොහෝ දෙනෙක්ට පරණ වීඩියෝ තියෙනවා. නමුත් නැත්තම් අලුතෙන්ම දෙයක් දැනගන්නට ඕන නම් මෙන්න එකතු වෙන්න කොටස් වෙලද පොලෙන් සල්ලි උපයමු කියන මාතෘකාව යටතේ. එසේනම් මුලින්ම අපි පොඩ්ඩක් බලමු මොකද්ද මේ කොටස් වෙලද පොලක් කියන්නේ කියලා. ඇත්තටම මම මේ පාඩමේ ලොකු ඒරිය එකක් ඔයගොල්ලෝ දැක්කත් වීඩියෝ තියෙනවා channel එකේ සාමාන්‍යයෙන් 380 ගානකට ආසන්න වෙන්නේ. එතකොට ඒකෙන් 170 ගානක් විතර share market එක ගැන සම්පූර්ණ විස්තරයක් කතා කරලා තියෙනවා. එතකොට මේ විස්තරෙත් එක්කම කෙනෙක්ට මුල ඉඳලා ඉගෙන ගන්න මේ course එක භාවිතා කරන්න පුළුවන්. ඒ කලින්ට වඩා ටිකක් අර අපි ඇඩ්වාන්ස් විදියට කතා කරමු මේ වීඩියෝ වැඩසටහන් වලදී. ඉතින් ඔයගොල්ලන් පහලින් අදහසක් දාන්න මේ පිළිබඳව අලුතෙන්ම බලන කෙනෙක් නම් මේ පිළිබඳව ඔබට කාලය ගැටලුවක් තියෙනවද? එහෙම නැත්නම් කාලය කොයි වගේ අඩු වෙන්න ඕනේද කියන කතන්දරත් එක. හරි. මම මුලින්ම බේසික් දේවල් ටිකක් කතා කරන්නම් මේක හැමෝම අහන ප්‍රශ්න ටිකක්. ඊට පස්සේ යම් කොටස් වෙනද පොළේ අනු මොකද්ද කියන එක. අංක 1 මේක ඕන කෙනෙක්ට ඉදිරිපත් වෙන්න පුළුවන් දෙයක්ද? මෙමයි අවුරුදු 18ට වැඩි ඉඩෙන්ටි කාඩ් එකක් තියෙන account එකක් හදාගෙන ට්‍රේඩින් කරන්න පුළුවන් ඕනම කෙනෙක්ට මේ කොටස් වෙනද පොලට එකතු වීමේ හැකියාව තියෙනවා කිසි ගැටලුවක් නැහැ. දෙවෙනි ප්‍රශ්නේ. මුදල් කොච්චර යොදවන්න ඕනේද? ඒක කිසිම ගැටලුවක් නැහැ. ඒකේ account එක හදාගන්නදී සමහර වෙලාවට සමහර බ්‍රෝකර් ආයතනයේ විවිධ ගණන් කිව්වට ඔබට ට්‍රේඩින් කරද්දී ගනුදෙනු කරද්දී රුපියලට අඩුවෙන් නැත්නම් සත ගානට පවා කොටස් වෙනද පොලේ කොටස් පවතිනවා. එහෙනම් ඔබ දාන මුදල ඇත්තටම ඒක depend වෙන්නේ ඔබේ හැකියාව මත. තව ඔබ යොදවන මුදල් ප්‍රමාණය යන ඔබට හැකි නම් ලක්ෂ 10ක් දාන්න නැත්නම් මිලියනයක් දාන්න ගැටලුවක් නැහැ. ඔබට හැකියන රුපියල් 1000ක් දාන්න ගැටලුවක් නැහැ. ඒකෙන් ලැබෙන ප්‍රතිඵල ගැන අපි පස්සේ කතා කරමු. නමුත් ඒ මුදල ගැන ගැටලුවක් නැහැ. 3 ඔබට account කීයක් හදා ගන්න පුළුවන්ද? මම මේක ප්‍රශ්නේ කතා කරන කොටස් වෙනද පොලේ account ගණනාවක් ඔබට හදා ගැනීම හැකියාව තියෙනවා විවිධ broker ආයතන හරහා. එතකොට දැන් මේ ප්‍රශ්න ඔක්කොම ඇති වෙන්න පුළුවන් ඒවා තමයි මම මේ කතා කරන්නේ. නමුත් සමහර අයට සමහර දේවල් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒවා පහලින් කමෙන්ට් එකක් දාන්න මම එතකොට ඒවා හොඳට පසුවට පැහැදිලි කරන්නම්. එතකොට ඊළඟ කාරණය තමයි පිටරටකින් ඉන්න කෙනෙකුටත් කොටස් වෙනද පොලේ ආයෝජනය කරන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ඒකත් අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. ඊළඟට තව කෙනෙක්ට ඇති වෙන්න පුළුවන් මේ කොටස් වෙනද පොලේ ආයෝජනය කරද්දී ඉංග්‍රීසි දැනුමක් අවශ්‍යද? මේක හැම දෙයක්ම තියෙන ඉංග්‍රීසියෙන් කියලා නෑ, කොහෙත්ම නෑ. මම 2017-16 වුරුදු වල ඉඳලා වීඩියෝ හදාගෙනකොට 2018 ඉඳලා channel එකේ යනකොට එතකොට ඇත්තටම තිබුණේ තනිකර ඉංග්‍රීසි විතරක් පදනම් වෙච්ච platform එහෙම නැත්නම් trading මේවා. නමුත් දැන් අද වෙනකොට YouTube නාලිකා වැහි වැහලා තියෙන කොටස් වෙලඳ පොළ ගැන ඉගෙන ගන්න පුළුවන් දේවල්. ඒ විතරක් නෙමේ, ඒ online platform එක නැත්නම් අපි CSE website එක පවා සිංහල, දෙමළ, ඉංග්‍රීසි කියන භාෂා තුනෙන්ම ඉතාමත් සාර්ථකව ඒතරතුරු ලබා දෙනවා. ඉතින් ඒකේ ප්‍රයෝජනයත් ඔබට ගන්න පුළුවන්. ඉංග්‍රීසි භාෂාව ගැන කිසිදු ගැටලුවක් ගන්න එපා. ඊළඟට අවසාන එක දැනුමක් අවශ්‍යද? අනිවාර්යෙන් දැනුමක් අවශ්‍යමයි. මොකද කොටස් වෙළඳ පොළ කියලා කියන්නේ high risk high gain එකක් තියෙන investment එකක්. ඒ කියන්නේ ලොකු risk එකක් තියෙන ලොකු ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් ආයෝජනයක්. ඒ හින්දා මතක තියාගන්න risk එකක් තියෙනවා, දැනුමක් ඕනේ. දැන් කවුරු හරි මේ වීඩියෝ එක මෙතනම නවත්තයි. නවත්තලා skip කරයි. නැත්නම් ඊළඟ වීඩියෝ එක බලයි. දැනුමක් ඕනේ කිව්වම ලොකුවට දෙයක් හිතෙන්න පුළුවන්. කරුණාකරලා එහෙම හිතන්න එපා. හේතුව තමයි ඕනම දෙයක් ඉගෙන ගන්නකොට සරල පියවරවල් වලින් තමයි ඉගෙන ගන්නේ. ඒ වගේම මගේ නාලිකාවේ මුල ඉඳලා කරපු වීඩියෝ වලදී මම මේ පියවර ක්‍රමක්‍රමයෙන් යන විදිය ගැන පැහැදිලි කරා. එතකොට මේ අලුතෙන් පටන් ගන්න සෙක්ෂන් එකෙත් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා A to Z හරියට කොටස් වෙනද පොලේ ආයෝජනයේට තමන් විතරක් පදනම් කරගෙන, තමන්ගේ තීරණ විතරක් පදනම් කරගෙන කොහොමද ගනුදෙනු කරන්නේ කියන කාරණේ පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සියලු දෙනාටම ආරාධනා කරනවා සීරීස් එක පුරාම රැඳී සිටින්න කියලා. එහෙනම් මම යන්නම්.
මගේ බේසික් එක පටන් ගන්න ආරම්භක ස්ථානේ ඒ තමයි කොටස් වෙළඳපොළක් කියන්නේ මොකද්ද කියන එක සරලම කතාව. හිතන්නකෝ ඔයා බිස්නස් එකක් කරන්න යනවා. ඔයා දැන් මේ බිස්නස් එක දියුණු කරන්න මුදල් අවශ්‍ය වෙනවා. එතකොට ඔයාට මුදල් ලබා ගන්න ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි එක්කෝ ඔයාට පුළුවන් තමන්ගේම ප්‍රාග්ධනයක් යොදව ගන්න. එහෙම නැත්නම් වෙනත් කෙනෙක්ගෙන් ණයක් ලබාගෙන යොදව ගන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් තුන්වෙනි ක්‍රමයට ගිහිල්ලා තා දැන් බැංකුවකින් වගේ දෙවෙනි ක්‍රමයට අපි ගමු බැංකුවකින් ණයක් ගන්න. තුන්වෙනි ක්‍රමයට පුළුවන් ඕගලන්ට ආයෝජකයෝ ටිකක් එකතු කරගෙන මුදල් ලබා ගන්න. ඉතින් ওই ක්‍රම තුනෙන් මේ වෙලාවේ හැටියට හිතන්න මම පටන් ගන්න ව්‍යාපාරෙට මං ගාව මුදල් නැහැ. එහෙනම් මට ඉතුරු වෙන්නේ මේ ඔප්ෂන් දෙකනේ. එතකොට මම මේ ඔප්ෂන් දෙකෙන් මම බැංකුවෙන් ණයක් ගන්න එච්චර කැමති වෙන්නේ නැහැ. මොකද දැන්ට මම තියෙන ඉන්ට්‍රස්ට් රේට් එක හොඳටම වැඩි නිසා. එහෙනම් මට තුන්වෙනි ඔප්ෂන් එකට යන්න වෙනවා. මොකද්ද තුන්වෙනි ඔප්ෂන් එක? මට ආයෝජකයන්ගෙන් මුදල් ලබා ගන්නවා. ඒ කියන්නේ මාත් එක්ක ව්‍යාපාර කරන්න කැමති අයගෙන් මුදල් ලබා ගන්නවා. හැබැයි මතක තියාගන්න, එහෙම ලබා ගන්නකොට මම ප්‍රතිලාභයක් ලැබුවොත් ඒ ප්‍රතිලාභය ආයෝජකයන් අතරේ බෙදිලා යනවා. ඒ විතරක් නෙමෙයි, මම අලාභයක් ලැබුවොත් ඒ මට මුදල් දීපු ආයෝජකයන් අතරේ ඒ අලාභය යනවා. අන්න ඒ වගේ දෙයක් යටතේ මම සූදානම් දැන් මුදල් ලබා ගන්න. එන්නේ එතකොට මම ක්‍රම දෙකක් මට තියෙනවා. එකක් තමයි මට තවත් ඉන්වෙස්ටර් ආයෝජකයන්ගේ මුදල් ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මගේ සමාගමේ අයිතිය මම කොටස් වලට කරලා වෙන් කරලා, ඒ කියන්නේ වටිනාකම නැතුව බිල්දිම කොටස් කරනවා කියන එක නෙමෙයි. මම දන්නවා එහෙම සරලව හිතන්නේ නැහැ ඔයගොල්ලෝ. නමුත් මගේ පැහැදිලි කිරීමට આવොත් මේ විදියට අර ව්‍යාපාර වටිනාකම කොටස් කරලා ඒක මහජනයාට නිකුත් කරනවා. ඒක ලබාගෙන මුදල් ලබා දීලා මට මගේ බිස්නස් එක දියුණු කරගන්න අතරතුර ඕගොල්ලෝ එක කොටසක් මිලදීගෙන ඕගොල්ලෝ මගේ සමාගමේ අයිතිකාරයෙක් වෙන්න කියලා. අන්න ඒක තමයි කොටස් වෙළඳ පොළක් හරහා යන්න මූලික අඩිතාලම. එතකොට සමාගමක් ඒ වගේ දෙයක් කරාට පස්සේ අපි ඒ සමාගම විසින් නිකුත් කරන කොටස් මිලදී ගන්න තියෙන පැතන. දැන් උදාහරණයක් කිව්වොත් එළවලු හදලා තියෙනවා, එළවලු වගා කරලා තියෙනවා. ඒ එළවලු අරන් ඇවිල්ලා කස්ටමර්ගේ අතට දෙන්න නම් මාකට් එකක් තියෙනවා. අන්නේ මාකට් එක තමයි මද තියාගෙන කොටස් සෙල් කරන. හැබැයි මේක සෙකන්ඩරි මාකට් එක. මොකද ප්‍රොඩක්ට් වෙන්නේ මෙතනම නෙමෙයි, වෙන ආයතනික සමාගම් තියෙන්නේ. ඒවල කොටස් නිකුතුව තමයි මහජනයාට ලබා දෙන්නේ CSE එක හරහා. නැත්නම් Colombo Stock Exchange එක හරහා. Colombo කොටස් හුවමාරුව හරහා. එතකොට ඉන්ටර්නෙට් එකෙන් ගහලා බලන්න CSE වෙබ්සයිට් එක පිළිබඳව උගලන්ට ඉතාමත් හොඳ තොරතුරු ලබා ගන්න පුළුවන් සහ වීඩියෝ බලන්න පුළුවන්. ඉතින් කොහොම හරි ඒ කොටස් වෙළඳ පොළෙන් ලබා ගන්න ඒ කොටස් ටික තමයි අපි ලබා ගන්නේ මුදලක් ගෙවලා. ඒක මුලින්ම ලබා ගන්නකොට නිකුත් වෙනවා IPO එකක්, නැත්නම් ඉනිෂියලි පබ්ලික් ඔෆර් එකක් යටතේ. එතකොට ඒ පළමුව නිකුත් කරන කොටස් ටික මහජනතාවට ලැබුණම ඒගොල්ලෝ ඒක බයි කරනවා. ඒක මිලදීගෙන තියා ගන්නවා. ඔහොම තියාගෙන යද්දී හිතන්න මගේ අර සමාගම හොඳටම ලාභ ලැබමින් දියුණු වෙනවා. එතකොට මම කොටසක් මිලදී ගත්තේ රුපියල් 10ට කියලා හිතන්නකෝ. මගෙන් කවුරු හරි කස්ටමර් කෙනෙක්, ඒ කියන්නේ අර කොටස් වෙළඳපොළ හරහා රුපියල් 10ට ගත්තා කියලා හිතන්නකෝ. එතකොට අනිත් අය ඉල්ලනවා මේ සමාගම රුපියල් 10ට වඩා වැඩි දැන් කොටසක මිල. කොටසක වටිනාකම මිල නෙමෙයි, වටිනාකම වැඩි. ඒ නිසා මට මේක රුපියල් 12ට දෙන්න. මට මේක රුපියල් 13ට දෙන්න, 15ට දෙන්න. අන්න ඔය වගේ වෙලාවට මගේ සමාගමේ කොටසක් මිලදී ගත්ත ඔබට හැකියාව තියෙනවා ඒ කොටස ෂෙයා මාකට් එක හරහා විකුණලා ඔබට ප්‍රතිලාභයක් ලබා ගන්න. ඔන්න ඕක තමයි බේසික් හරය. නමුත් මම වද ස්ටාර්ට් එකක් විතරයි මේ පැහැදිලි කරේ. හොඳ උදාහරණ සහිතව පැහැදිලි කරන්නම් ඊළඟ වීඩියෝවලදී කොහොමද අපි කොටස් වෙළඳ පොළේ ආයෝජනය කරලා සල්ලි හොයාගන්නේ කියන එක. එතකොට මේ කාරණේදී අපි කොටසක් මිලදී අරගෙන ඒ කොටස විකුණලා ලැබෙන ප්‍රාග්ධන ලාභය, අපි ඔකට කියනවා ප්‍රාග්ධන ලාභය, කැපිටල් ගේන් එක. කැපිටල් ගේන් එක විතරක් නෙමෙයි අපිට තියෙන විශේෂත්වය. ඒක විතරක් නෙමෙයි අපිට තියෙන ප්‍රතිලාභය. ඊට අමතරව අපිට ගන්න පුළුවන් කොටස් වෙළඳපොළේ සමාගමක කොටස් මිලදී ගත්තම අපිට ලබා ගන්න පුළුවන් ලාභාංශ.
dividends කියන එක ලබා ගන්න පුළුවන්. ඒ dividends එක script dividend වෙන්න පුළුවන්. කියන්නේ සමාජික කොටස් dividend වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මුදල් dividend නැත්නම් cash dividend එකක් වෙන්න පුළුවන්. ලාභාංශයක් වෙන්න පුළුවන්. ඊළඟට අපිට හම්බ වෙනවා right issue. හිමිකම් නිකුතු හම්බ වෙනවා. ඕගොල්ලෝ යම් කිසි සමාගමක කොටස් මිලදීගෙන තිබුණොතින්. ඊට අමතරව ඕගොල්ලන්ට debentures වෙන්න පුළුවන්. ඊටත් අමතරව මේ සමාගම නිකුත් කරන වෙනත් වෙනත් වරප්‍රසාද තියෙන්න පුළුවන්. ඒ වරප්‍රසාදත් ඔයගලන් ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඉතින් අන්න ඔය කියපු benefit ගණනාවම කොටස් වලද හොලෙන් ඔයගලන්ට ලැබෙනවා අර සමාගමක කොටසක් buy කරලා තිබුණා. වචන ගොඩක් කියවෙනවා ඉංග්‍රීසියෙන් සහ ඔයගලන්ට නොතේරෙන වචන තියෙන්න පුළුවන්. අලුතින්ම වීඩියෝ එකක් බලන කෙනෙකුට. අන්න ඒ වචන ටික පහලින් comment එකක් දාන්න A to Z පැහැදිලි කරලා දෙන්නම් ඉදිරි වීඩියෝ වලදී මොනවද මේ කතන්දර කියන එක. හරි. ඒ එතකොට අපි කොටස් වෙළඳ පොලේ මුදල් ආයෝජනය කරන්න පෙළඹිය යුත්තේ නැත්නම් ඇයි කොටස් වෙළඳ පොලේ මුදල් ආයෝජනය කරන්නේ හැම වීඩියෝ එකේම පහළ කමෙන්ට් එක බලුවත් එක්කෙනෙක් හරි ඉන්නවා අනිවාර්යෙන් කොටස් වෙළඳ පොලේ පාඩු ලබලා අම්බානක බැනුම් බනින කෙනෙක් ඉන්නවා අනිවාර්යෙන්ම හේතුව තමයි ඒ කොටස් වෙළඳ පොලට මුදල් ආයෝජනය කරන්න ඕනේ ඔබ දැනුමකින් යුතුව මොකද කොයිම වෙලාවකවත් ඔබට මාකට් එක හෑන්ඩල් කරන්න බෑ. මිස්ටර් මාකට් කියලා අපි මේ පොත්වල කතා කරන්නේ. ඒතකොට මේ මාකට් එක අපිට හෑන්ඩල් කරන්න බැරි නිසාවෙන් ඔබ දැනුමක් තියාගෙන තමයි මේ කොටස් වෙළඳ පොලට අවතීර්ණ වෙන්න ඕනේ. එතකොට අපි ආයෙත් ආවොත් ඇයි කොටස් වෙළඳ පොලට මුදල් ආයෝජනය කරන්න ඕනේ කියලා කිව්වොත් ඒක දිගු කාලීන හොඳ ආයෝජකයක්. ආයෝජන මාර්ගය හේතුව අපි දන්නවා අපිට පසු කාලවල වල ලංකාවේ බැංකු ශාස්ත්‍රයේ ෆික්ස් ඩිපොසිට් එක එහෙම රේටින් ගොඩාක් අඩුයි 145 රේටින් තිබුණේ. එතකොට මේ රේටින් අඩු වෙනකොට අපේ ජනතාව ගොඩාක් පෙළඹුණා කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරන්න. මතක ඇති ASPI යගේ නැත්නම් අපේ කොටස් වෙළඳ පොල දර්ශක ප්‍රධාන මිල දර්ශකය ඒකක 14-18 වගේ ලං වෙලා තිබුණා ගිය පහු වෙලා තිබුණා. එතකොට එහෙම වෙච්ච එක තමයි දැන් මේ වෙනකොට ඒකක 9000 ගන්නට වඩ පහළට යන්නේ. ඉතින් එහෙම වෙන්නේ අර මේ සමාජ වෙනස් වෙද්දී ආර්ථිකය වෙනස් වෙද්දී ලෝකෙ වෙනත් ප්‍රවණතා එක්ක කොටස් වෙළඳ පොළ හරිම සංවේදී වෙනවා. එතකොට ඔයගලගේ දැනුමක් ලබාගෙන මුදල් ආයෝජනය කරොත් එහෙම ඔබට එය හොඳ ඉහළ ප්‍රතිලාභයක් ලබා ගන්න හැකියාව ලැබෙනවා. දෙවෙනි එක ඒක වගකීමක් නොවේ වත්කම. කොටස් වෙළඳ පොලේ හරියට මුදල් ආයෝජනය කරොත් ඒක හොඳ වත්කමක්. හේතුව සමහර විට ඔබ කොටස් වෙළඳ පොලේ කොටසක් ලබාගෙන තිබිලා අවුරුදු ගාණක් දන්නේම නැතුව මිලදී අරගෙන අමතක වෙලා හරි තියාගෙන හිටියොත් සමහර විට ඒ කොටස් වෙළඳ පොලේ සමාගම හොඳ ලාභ ලබන සමාගමක් නම් ඔබ දන්නේම නැතුව ඔබට ඉහළ ගේන් එකක් ඉතාමත් ඉහළ ප්‍රතිශතයක ප්‍රතිලාභයක් ලබා ගන්න හැකියාව තියෙනවා. අන්න ඒවත් එක්ක අපි කාලයගේ ඇවෑමෙන් මේ කොටස් වෙළඳ පොලේ ආයෝජනය කිරීමේ ශිල්ප ක්‍රම වෙනස් වෙලා තියෙනවා වර්තමාන වෙනකොට. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අතීතයේදී ඔයගොල්ලෝ දන්නවනේ 2010 11 12 වයස වර්ෂවල ලංකාවේ කොටස් වෙළඳ පොල ගැන ගොඩක් දෙනෙක් කතා කළේ නැහැ. මොකද හේතුව 2018 මගේ නාලිකාව ආරම්භ කරන එකම තව එක නාලිකාවක් දෙකක් තිබුණා. ඒ channel දෙකම dead වෙලා තිබුණේ. ඉතින් මගේ නාලිකාවෙන් පස්සේ කොටස් වෙළඳ පොල ගැන කතා කරද්දී කතා කරමින් යනකොට අලුත් අලුත් දේවල් අපි නැත්තම් කතා කරොත් ටෙක්නිකල් ඇනලයිස් වේවා ඉතින් ෆන්ඩමෙන්ටල් ඇනලයිස් වේවා මේ දේවල් ගැන කතා කරන්න ගොඩක් අය පෙළඹුණා. ඉතින් ඒ දේවල් එක්ක අපි තවත් දුරටත් කොටස් වෙළඳ පොලට ආයෝජනය කරන්න අවශ්‍ය වෙන්නේ උද්දමනය ඉතාම තොලින් ආරක්ෂා වෙලා තියෙන හින්දා. ඒ කියන්නේ බාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යද්දී උද්දමණයෙන් අපේ රුපියලයේ ඩ්‍රොප් වෙනවනේ. එතකොට ඩ්‍රොප් වෙලා තිබුණු කාලය තියෙනවනේ. ඒ ඩ්‍රොප් එකත් එක්ක අපිට හොඳ සේෆ්ටි එකක් කොටස් වෙළඳ පොලේ හරි සමාගමක ආයෝජනය කරලා තිබුණොතින් ඔබට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔන්න ඔය කියලා බෙනිෆිට් කොටාරියක් තියෙනවා. ඒ ඔක්කොම ගැන මම දෙනම වීඩියෝ එකක් අරගෙන ඉවිල කතා කරන්නම්. කොටස් වෙළඳ පොලේ මොනවද තියෙන වාසි ගැන කතා කරන්න. ඊළඟට මම වෙනම වීඩියෝ එකක් අරන් ඉන්නම් කොටස් වෙළඳ පොලට පළවෙනි පියවර තියන්නේ කොහොමද කියන එක ගැන කතා කරන්න. ඊළඟට තව වීඩියෝ එකක් කතා කරන්නම් කොටස් වෙළඳ පොලේ ඔබ දැනගත යුතුම ගනුදෙනු කරලාදී දැනගත යුතුම කරුණු කාරණා ටිකක් එකතු කරගෙන. ඉතින් අද මේ වීඩියෝ එකේදී මූලික අවශ්‍යතාවය මොකද උනේ කොටස් වෙළඳ පොල පිළිබඳව
බේසික් සරල අදහසක් ඔයගලන් වෙත ලබා දෙන්න. ඉතින් අපි CSE app එක ගැන, CSE web page එක ගැන, ඊළඟ trading platform ගැන ලස්සනට කතා කරමු ඉස්සරහා වීඩියෝ වලදී. ඉතින් මේ ආරම්භ වීඩියෝ කොහොමද නම් පහලින් කමෙන්ට් එකක් දාන්න, අදහසක් දෙන්න, වීඩියෝ එක ගැන ඔබ දක්වන අදහස් එක්ක, ඔබේ ප්‍රශ්නත් එක්ක මම ඉදිරි වීඩියෝ ටික හදාගෙන A to Z දැනුමක් දෙන්නම්. 2018 කියපු දෙයම අදටත් කියන්නේ 2025 2030 වෙනකොට ලංකාවේ සෑම පුද්ගලයෙක්ම කොටස් වෙළඳපොලේ කොටසක හිමිකාරයෙක් බවට පත් කර ගැනීම තමයි මගේ මේ නාලිකාවේ බලාපොරොත්තුව. මට ඒකින් කිසිම ලාභයක් නැහැ. කොටස් වෙළඳපොලත් එක්ක සම්බන්ධයක් නැහැ. මම ආයෝජකයෙක් විදිහට විතරයි කටයුතු කරන්නේ. ඒ හින්දා ඕගොල්ලෝ මේකට එකතු වෙලා බලන්න මුදල් උපයා ගන්න හැකියාව තියෙනවද නැද්ද කියලා. එහෙනම් අදට වීඩියෝ එකෙන් සමු ගන්නවා. සියලු දෙනාටම සුබ දවසක් වේවා. I bore.